පොහොය දිනය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දුල්ලබෝ manussත් බවෝ. මිනිසත් බව දුලබය. එයින් ලැබිය හැකි බොහෝ උසස් ප්‍රයෝජන ඇත්තේය. ලෝතර බුදු බව, පසේ බුදු බව, රහත් බව යන ලෝකෝත්තර සමාපත්තීන් හා සකල ලෞකික සමාපත්තීන්ද ලැබීමේ මඟ සාදා ගැනීමට මිනිසත් බව ඉවහල් වන්නේය. බොහෝ ධනය සපයා නෑමිතුරන් පිරිවරාගෙන අඹදරුවන් හා පස්කම් සැප විඳීම මේ මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජනයකැයි නොසැලකිය යුතුය. පස්කම් සැප විඳීම මිනිසත් බවින් ලබන්නට ඇති ඉතා සුළු ප්‍රයෝජනයකි. මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජනය නම් අනාගත සංසාරයේදී පිහිටවීමට සීල සමාදානාදී කුසල ක්‍රියාවන් කර ගැනීමය. පස්කම් සැපය සිහිනයක් බඳුය. කෙතරම් උසස් ලෙස පස්කම් සැප ලැබුයේද ඒ වයින් අනාගත සංසාරයට නපුරක් මිස යහපතක් නැත. තුනුරුවන් සේවනය නොකරන සීල සමාදානාදී පින්කම්හි නොයෙදෙන පස්කම් සැපයෙහිම ඇලී සිටින ඒවා නිසා නොයෙක් පව්කම් කරන මිනිසා මරණින් මතු ඔසවාගෙන ගොස් අතහරින ලද්දාක් මෙන් අපායට වැටෙන්නේය. අපායෙහි උපන් ඔහුගේ මල සිරුර නෑමිතුරන් විසින් සැරසූ මගින් පාවඩ පිටින් මහ පෙරහරින් චිතකේ කරාගෙන ගොස් බොහෝ භික්ෂූන් වහන්සේ වැඩම කරවා උසස් කතිකයන් ගෙන්වා නන් අයුරින් ගුණ කියවා ආදාහනය කළේද ඒවා අපායේ සිටින තැනැත්තා නොදැන ගන්නේය. එතැනට වැඩම කරන භික්ෂූන් වහන්සේ ඔහු ගොඩ ගැනීමට නොසමත් වන්නාහ. මියගිය ඔහුගේ ගුණ වර්ණනා කරන කතිකයෝද එසේ කරවන නෑමිතුරෝද ඔහු අපායෙන් ගොඩ ගැනීමට නොසමත් වන්නාහ. ඔහු ඉතා දීර්ඝ කාලයක් කළ පව්කම්වල විපාක විඳින්නේය. වර්ෂ කෝටි ගණනකිනිදු ඔහුට නැවත මිනිසත් බවක් නොලැබිය හැකි වන්නේය. රිසිසේ ආහාරපාන නොලබන, ඇඳුම් පැළඳුම් නොලබන, අමාරුවෙන් අඹදරුවන් පෝෂණය කරන, බරවැඩකුට ජීවත් වන දුගියෙකු වුවද, තෙරුවන් සේවනය කරන්නේ නම්, පව්කමින් වළකින්නේ නම්, පොහොය සිල් සමාදන් වන්නේ නම්, ඔහු මරණින් මතු නින්දෙන් අවදි වූවෙකු මෙන් දෙව්ලොව දෙවියන් අතර පෙනී සිටින්නේය. ඔහුගේ මල සිරුර පැදුරු කබලක ඔතාගෙන ගොස් වල දෙමුයේද එයින් දෙව්ලොව දෙව් සැපතින් කල් යවන ඔහුට වන හානියක් නැත. ඔහු තමා ලැබූ මිනිසත් බව සඵල කරගත්තේය. අඹදරුවන් පෝෂණය කරමින් ජීවත් වන මිනිසාට සැමදාම පින් කිරීමෙහි යෙදෙන්නට ඉඩක් නැත. එබැවින් පැරණියෝ මසකට දින 7ක් පින් කිරීම සඳහා වෙන් කරගත්හ. පෝය දවස්ය කියනුවේ ඒ දිනවලටය. බොහෝ දිනයන් නියම කරගෙන තිබුණේ බුදුරදුන් ලොව පහළ වීමට පෙර සිටය. උන්වහන්සේද ඒ පෝය දින එසේම පිළිගෙන ඒ දිනවලදී පෙහෙවස් විසීම අනුදැන වදාළ සේක. එබැවින් බෞද්ධයෝ ඒ දිනවලදී සිල් සමාදන් වීම පුරුදු කරගත්හ. සදැහැති නුවණැති බෞද්ධයෝ අන් කටයුතු වල නොයෙදී බොහෝ දිනයන්හි සිල් සමාදන් වෙති. සිල් සමාදන් නොවිය හැක්කෝ ඒ දිනයන්හි විහාරස්ථානවලට ගොස් දහම් ඇසීම්, මල් පහන් පිදීම් ආදී පින්කම් කරති. විශේෂයෙන් පව්කම් වලින් වැළකෙති. රක්ෂාව පිණිස සතුන් මරන්නෝ එදින සතුන් නොමරති. සතුන්ගෙන් වැඩ ගන්නෝ
එදින වැඩ නොගනිති. ගොවීහු පොළව කෙටීමෙන් හෝ හේන් ගිනි තැබීමෙන් වලකිති. පොහෝ දිනය දෙව්ලොව දෙවියන්ගේද සැලකිල්ලට භාජනය වී ඇති දිනයකි. පොහෝ දිනයන්හි දෙවියන් මිනිස් ලොව ඇවිද පින්කරන මිනිසුන් ගණන් ගන්නා බව ලෝකානු විවරණ සූත්‍රයෙහි වදාරා ඇත්තේය. පොහොය දිනය සොයන ක්‍රමය. බෞද්ධයන් විසින් පොහෝ දිනයන් සොයා ගන්නා ක්‍රමය දත යුතුය. ඒ මෙසේය. පොහෝ දිනයන් නියම කරගෙන ඇත්තේ චන්ද්‍රයාගේ පැවැත්ම අනුවය. මසකට සම්පූර්ණයෙන් සඳ නොපෙනෙන එක් රාත්‍රියක් ඇත්තේය. එයට පසු දින පටන් මදින් මද වැඩි වැඩි සඳ පෙනෙන්නට වන්නේය. ඒ සඳ පෙනෙන්නට පටන් ගන්නා පළමු වන දිනය පෑලවිය නම් වේ. දෙවන දිනය දියවක නම් වේ. තුන්වන දිනය තියවක නම් වේ. සතරවන දිනය චලවක නම් වේ. පස්වන දිනය විසේනිය නම් වේ. සවන දිනය සැටවක නම් වේ. සත්වන දිනය සතවක නම් වේ. අටවන දිනය අටවක නම් වේ. ඒ දිනයේ චන්ද්‍රයාගෙන් භාගයක් පෙනෙන්නේය. ඒ දිනය එක් පොහෝ දිනයකි. අටවක පොහෝ දිනයෙන් පසු දිනවලද පිළිවෙලින් නවවක, දසවක, එකොළොස්වක, දොළොස්වක, තෙලස්වක, තුදුස්වක, පසළොස්වක යන විවහාර කරනු ලැබේ. ක්‍රමයෙන් වැඩෙන සඳ පසළොස්වක දිනයේ සම්පූර්ණ වී පවතී. පූර්ණ චන්ද්‍රයා දක්නා ලැබෙන ඒ දිනය එක් පොහෝ දිනයකි. පසළොස්වක පොහෝ දිනට පසු දින පටන් ක්‍රමයෙන් චන්ද්‍රයා පිරිහෙන්නට පටන් ගනි. චන්ද්‍රයා සම්පූර්ණයෙන් පිරිහී යාමටද දින පසළොස්වක් ගත වේ. ඒ දිනවලටද සිංහල විවහාරයෙන් පෑලවිය, දියවකාදී ඉහත කී නාමයෙන්ම පිළිවෙලින් විවහාර කරනු ලැබේ. පිරිහෙන පක්ෂයේ පසළොස්වන දිනට අමාවක යයි කියනු ලැබේ. පිරිහෙන පක්ෂයේ අටවක දිනය එක් පොහෝ දිනයකි. එදින දක්නා ලැබෙන්නේ සඳෙන් භාගයකි. ඒ අඩසඳ මධ්‍යම රාත්‍රියේ නැගෙනහිර දිගින් උදා වන්නේය. වැඩෙන පක්ෂයේ අටවක දිනයේ අඩසඳ සවස් කාලයේ අහස මුදුනේ දැකිය හැකිය. පසළොස්වක පෝය දිනයේ පුන්සඳ රාත්‍රිය මුළුල්ලේ පවතින්නේය. පිරිහෙන පක්ෂයේ පසළොස්වක දිනයේ සඳ සම්පූර්ණයෙන්ම නොපෙනෙන්නේය. පිරිහෙන පක්ෂයේ පසළොස්වක දිනය වූ අමාවක පොහෝ දිනයට මාසේ පෝයයයිද කියනු ලැබේ. චන්ද්‍රයා වැඩෙන්නට පටන් ගත් දිනේ පටන් සම්පූර්ණයෙන් පිරිහි යන දින දක්වා දින 30ක් ඇත්තේය. ඒ 30 දිනය එක් චන්ද්‍ර මාසයේකි. බක්, වෙසක්, පොසොන් ආදී නම් විවහාර කරන්නේ ඒ චන්ද්‍ර මාසවලටය. චන්ද්‍ර මාසයේ සඳ වැඩෙන 15 දිනයට පුරපක්ෂයයිද පිරිහෙන 15ක දිනයට අවපක්ෂයයිද කියනු ලැබේ. සඳ වැඩෙන පක්ෂයේ අටවක දිනයට පුර අටවක පෝයයයිද පිරිහෙන පක්ෂයේ අටවක පෝය දිනයට අව අටවක පෝයයයිද කියනු ලැබේ. දින 30ක් නොලැබෙන 29ක් පමණක් ඇති චන්ද්‍ර මාසද ඇත්තේය. ඒ මාසවල අවපක්ෂයට දින තුදුසකි. ඒ මාසවල අවපක්ෂයේ තුදුස්වක දින මාස පෝය ලෙස ගණන් ගනු ලැබේ. ඇතැම් සදහැවතු පෙර ගමන් කිරීම් වශයෙන් පෝයට පෙර දිනයේද පසු ගමන් කිරීම් වශයෙන් පෝයට පසු දිනයේද සිල් සමාදන් වෙති. එසේ කරන්න ඕන්ට
මාසයකට සිල් සමාදන් වන දින 12ක් ඇත්තේය. ප්‍රාතිහාර්ය පක්ෂය කියා තවත් පොහොයක් ඇත්තේය. ඇතැම්හු භික්ෂූන් වහන්සේ වස් එළඹ සිටින තෙමස ප්‍රාතිහාර්ය පක්ෂය වශයෙන්ගෙන සිල් සමාදන්ව වෙසෙති. ඇතැම්හු වස් කාලයෙන් පසු එළඹෙන පළමුවන මාසය ප්‍රාතිහාර්ය පක්ෂය වශයෙන්ගෙන ඒ මාසයේ සිල් සමාදන්ව වෙසෙති. සිල් සමාදන් වීමට සූදානම් වීම. සිල් සමාදන් වන පින්වතුන් පෝයට පෙර දිනේම ඒ සඳහා සූදානම් විය යුතුය. පොහෝ දිනේ කරන්නට ඇති යමක් ඇතනම් ඒ සියල්ල කලින් කිරීමෙන් හෝ අනිකෙකුට පැවරීමෙන් හෝ කල් තැබීමෙන් හෝ පොහොය දිනේ සම්පූර්ණයෙන් අවකාශ ඇති දිනයක් කරගත යුතුය. හැඳීමට සුදු වතක් සුදු බැනියමක්ද ඒකාංශ කොට පෙරවීමට සතර රියනක් හෝ පස් රියනක් ඇති සුදු වතක්ද පිළියෙල කරගත යුතුය. තමන් වෙත ඇති වස්ත්‍ර කිලිටි වී ඇතිනම් ඒවා පිරිසිදු කරගත යුතුය. සුදු රෙදි නැතිනම් තමන්ට ඇති වස්ත්‍රයක් හැඳ සිල් ගැනීමද වරදක් නැත. සුදු වත් හැඳ පෙරවීම චාරිත්‍රයක් මිස සීලේ අංගයක් නොවේ. සිල් සමාදන් වීමෙන් පසු දාණය ගිලන්පස ලැබෙන ක්‍රමයක් සලසාගත යුතුය. ඒවා තමා විසින්ම පිළියෙල කර ගැනීමද වරදක් නැත. තමාම ඒවා පිළියෙල කර ගන්නවා නම් උවමනා උපකරණ කලින් සූදානම් කර තබා කාලයේ පැමිණි කලෙහි ආහාර පිසගත යුතුය. ගිලන්පස පිළියෙල කරගත යුතුය. ගෙදර තමන් විසින් සත්කාර කළ යුතු දුබලයෙකු හෝ රෝගියෙකු හෝ ඇතිනම් සිල් සමාදන් වී සිට ඔවුන්ට සත්කාර කිරීමද වරදක් නැත. සිල් සමාදන් වූ දිනයේ සිකපද නොපිදෙන පව් නොවන කිනම් දෙයක් වුවද කිරීමෙන් වරදක් නොවේ. පොහෝ දිනයට එළිවන්නට කලින් අලුයම සතරට පහට පමණ නැගිට මුහුණ සේදීම් ආදීන් ශාරීරිය පිරිසිදු කරගෙන මල් නෙලා ගන්නට ඇතිනම් නෙලාගෙන උදයට අනුභව කිරීමට ආහාරයක් ඇතිනම් ඒද වළඳා කනේ කරේ හිසේ හා අත්වල පැළඳි ආභරණ ඇතිනම් ඒවා ශරීරයෙන් මුදා පරිස්සම් වනසේ තබා සුදුවත් හැඳ පොරවා මල් ආදී පූජා භාණ්ඩගෙන උදේ 6ට කලින් සිල් සමාදන් වන ස්ථානයට යා යුතුය. සිල් සමාදන් වීමට කලින් ආහාර ගැනීම නුසුදුසු යැයි ඇතැම් හෝ සිතති. ඒ වැරදි හැඟීමකි. වඩා හොඳ ක්‍රමය උදේට ගන්නා ආහාරය සිල් සමාදන් වන්නට කලින් වැළඳීමය. එසේ නොකළහොත් සිල් සමාදන් වූ හැටියේම ආහාර සොයන්නට යන්නට සිදුවේ. එය සිල් සමාදන් වී කරන භාවනාදී කටයුතු වලට බාධාවකි. කලින්ම ආහාරගෙන සිල් සමාදන් වූ කල්හි එතෙන් පටන් දවල් දාන වේලාව පැමිණෙනතුරු භාවනාදී කටයුතු වලට බාධාවක් නැතිවම යෙදිය හැකිය. සිල් සමාදන් වී වැඳුම් පිදුම් ආදිය කොට දවල් වී 8ට 9ට පමණ උදේට ගන්නා ආහාර ගැනීම නුසුදුසුය. සිල් සමාදන් වූවන් විසින් දවල් 12ට කලින් ආහාර ගත යුතුය. වරක්ගත ආහාරය දිරවීමට අඩු ගණනකින් සතර පැයක් ගතවන්නේය. 8-9 වී ගන්නා ආහාරයට දවල් දාණය වේලාවට නොදිරවන්නේය. වරක්ගත් ආහාරය දිරවන්නට කලින් තවත් ආහාර ගැනීම ශරීරයට අහිතය. එයින් රෝග හටගන්නට ඉඩ ඇත. උදේගත් ආහාරය දිරවන්නට පෙර දවල් ආහාර ගන්නහුට දවසට සෑහෙන ආහාර ගන්නට නොපිළිවන් විය හැකිය. ඒන් රාත්‍රී කාලයේ නිරාහාරව සිටීමටද අපහසුකම් ඇති විය හැකිය. එබැවින් සිල් සමාදන් වීමට කලින් ඊතා උදෑසනින්ම ආහාර වළඳා සිල් සමාදන් වීම ඊතා හොඳ බව සැලකිය යුතුය.
සිල් සමාදන් වීම. තමන්ගේ සිත පහදින සිල්වත් ගුණවත් සම්භාවනීය මහා තෙර නමක් ලවා සිකපද කියවාගෙන සිල් සමාදන් වීම ඉතා හොඳය. ඉබදු කෙනෙකුන් නොලබන කල්හි කුඩා සාමණේර නමකගෙන් උවද සිල් සමාදන් විය යුතුය. ශීලය සිල් සමාදන් කරවන භික්ෂූන් වහන්සේ වෙත තිබී ගිහියා වෙතට එන දෙයක් නොවේ. භික්ෂූන් වහන්සේ කරනුයේ ගුරුවරයෙකු වශයෙන් සිකපද කියවීමය. ඒවා කියා ගැනීමෙන් ගිහියාට ශීලය ඇතිවේ. ගිහියාට සිල් පිහිටීමට සිල් දෙන භික්ෂූන් වහන්සේ සිල්වත් වීම හෝ නොවීම කරුණක් නොවේ. එබැවින් සිල් දෙන භික්ෂුවට සිල් ඇති නැති බව සොයන්න නොයා යුතුය. භික්ෂුවක් නැති කල්හි උපාසක කෙනෙකු ලවා සිකපද කියවා ගැනීමටද සුදුසුය. සිකපද කියවා සිල් සමාදන් කරවන කෙනෙකු නැති කල්හි තමා සිකපද දන්නේ නම් විහාරයකට හෝ චෛත්‍යයක් බෝධියක් සමීපයකට හෝ ගොස් තමා විසින්ම සිකපද කියා සමාදන් වීමද සුදුසුය. විහාරාදියක් නැති තැනක් වී නම් කොතැනක හෝ හිඳ තුනුරුවන් ගුණ සිහි කොට වැඳ තමා විසින්ම සිකපද කියා සමාදන් වීමද සුදුසුය. උදේ 6ට සිල් සමාදන් වීම අපහසු නම් 7ට 8ට උවද සිල් සමාදන් වීම සුදුසුය. සිල් සමාදන් වීමට નિયમિત නැකත් වේලාවක් නැත. උදේ 6ටම සමාදන් වීම වඩා හොඳ බව පමණක් කිය යුතුය. ශීලයේ කිනම් වේලාවක සමාදන් වුවත් සිංහල පැයින් 60 පැයක්, විවහාර පැයින් 120 පැයක් ශීලෙහි පිහිටා සිටිය යුතුය. පොහෝ දින උදයේ 6ට සිල් සමාදන් වන තැනැත්තා පසු දින උදේ 6 වෙනතුරුද 7ට සිල් සමාදන් වූ තැනැත්තා පසු දින උදේ 7 වෙනතුරුද 8ට සමාදන් වූ තැනැත්තා පසු දින උදේ 8 වෙනතුරුද ශීලෙහි පිහිටා දවස සම්පූර්ණ කළ යුතුය. අර්ධ උපෝසතය. සිල් සමාදන් වීමට අයත් විශේෂ ගුණාංගය විකාල භෝජනයෙන් වැළකීමය. සතියකට එක් දිනක් විකාල භෝජනයෙන් වැළකීම ශරීරයටද හිතය. ආහාර දිරවීම හා මුවින් කයට ඇතුල් කළ ආහාර ක්‍රමයෙන් පොඩි කර ඒවායේ ඕජස නික්මවාදී අදෝ මාර්ගයේ දක්වා ඒවා ගෙන යාම සඳහා දවස මුළුල්ලේම බඩවැල්වලට ක්‍රියා කරන්නට සිදු වී තිබේ. නොදැනෙන නමුත් මිනිසා අවදිව සිටින්නා ඌද නිදා සිටින්නා ඌද නොඑක් වැඩවල යෙදී සිටින්නා ඌද සෑම අවස්ථාවෙම නැවතීමක් නැතිවම බඩවැල වැඩ කරයි. නැවතීමක් නැතුව බඩවැලෙන් වැඩ ගැනීම නුසුදුසුය. එයට විශ්‍රාමයක් දිය යුතුය. එසේ විශ්‍රාම දීම නිරෝගී බවට හා දීර්ඝායුෂ්ක වීමටත් හේතු වේ. පොහෝ දින රත්නා සිල්වල සිකපද වලින් අමාරුවෙන් රැකිය යුතු සිල්පදය විකල් බොජුන් සිකපදයයි. ඒ රකින තැනැත්තාට බඩගිනි ඉවසන්නට සිදුවේ. එයින් ඔහුට ඉවසීම නැමැති මහඟු ගුණය පුරුදු වේ. සත්වයනට ඇතිවන තණ්හාවන් අතුරෙන් ආහාර තණ්හාව ඉතා බලවත් එකකි. ලෝකයේ කෙරෙන පව්කම් වලින් බොහෝවක් කෙරෙන්නේ ආහාර තණ්හාව නිසාය. සිල් සමාදන් වී එක් රැයක් වුවද ආහාර තණ්හාව දුරු කරගෙන විසීමෙන් තණ්හාව දුරු කිරීම පුරුදු වේ. එයින් මහත් චිත්ත ශක්තියක් ලැබේ. එය අනිත් කෙලෙසුන් දුරු කිරීමටද මහෝපකාරී වේ. එබැවින් දවසින් අඩක් සිල් රැකීමෙන්ම
සෑහීමකටපත් නොවි සම්පූර්ණ දවසම සීලයෙන් විසීමට උත්සාහ කළ යුතුය. ඇතම්හු අපි දුබලයෝය. රාත්‍රී භෝජනයෙන් වැළකීමට අපට අපහසුය. එනිසා අපි දවල්හි පමණක් සිල් සමාදන්ව වෙසිමුයි කියති. රාත්‍රී භෝජනය නොගැනීමෙන් බොහෝ අපහසු ඇතිවන බව සැබෑය. සිල් සමාදන් වීමේ තේරුමම ඒ අමාරු ඉවසීම හා ආහාර තෘෂ්ණාව මැඩ පවත්වා ගැනීමයි. එසේ නොකරන්න උන්ගේ අර්ථ උපෝසතේහි වටිනාකමක් නැත. අර්ථ උපෝසතේ වශයෙන් දවල් කාලයට පමණක් සිල් සමාදන් විය යුත්තේ විකාල බොජුනෙන් වැළකුණහොත් මැරෙන තරමේ බලවත් කරුණක් ඇති විටක පමණය. අර්ථ උපෝසතේ සමාදන් වීමටද දොළොස් පැයක් සීලයෙන් යුක්තව විසිය යුතුය. ඇතැම්හු උදේ 6-7 සිල් සමාදන් වී හවස 4-5 පවාරණය කරති. එය නොමැනවි. එසේ කරන්න උන්ට අර්ධ උපෝසතයද නොලැබේ. කාල සටහන. සිල් සමාදන් වූ සදහැවතා විසින් කාලය අපතේ යන්නට නොදී පෝය දවස මුළුල්ලේම ප්‍රයෝජන ලබා ගැනීමට උත්සාහ කළ යුතුය. ඇතැම් හෝ සිල් සමාදන් වී අනතුරුව සුදුසු වැඩවල නොයේදී කාලය අපතේ හරිති. එසේ නොවීමට කාලසටහනක් අනුව පොහෝ දිනේ වැඩ කළ යුතුය. සෑම තැනම සිල් සමාදන් වන සෑම දිනාටම එක් කාලසටහනක් අනුව වැඩ කළ නොහැකිය. කාලසටහන ඒ ඒ තැන්වලට ගැලපෙන පරිදි පිළියෙල කරගත යුතුය. මේ පොතෙහි වෙනත් තැනක කාලසටහනක් ඇත. ඒ සාමාන්‍ය කාලසටහනකි. ඒ අනුව වැඩ කළ හැකිනම් එසේ කරනු. නොහැකිනම් තම තමන්ට ගැලපෙන පරිදි කාලසටහන සකස් කරගෙන කාලය අපතේ නොයන පරිදි පොහෝ දින වැඩ කළ යුතුය. සිල් සමාදන් වන ආකාරය. ඉහත කී පරිදි මල් ආදියගෙන උදෑසනින්ම විහාරස්ථානයකට ගොස් සිල් සමාදන් වී පූජා කරනු සඳහා ගෙන ආ මල් ආදිය පසෙක තබා සිල් දෙන භික්ෂූන් වහන්සේ වෙත එළඹ පසඟ පිහිටුවා වැඳ උක්කුටියෙන් හෝ දන බිම ගසා හෝ හිඳ දුහොත් මුදුනේ තබා වැඳගෙන මේ වාක්‍ය කියා භික්ෂූන් වහන්සේගෙන් සිල් ඉල්ලනු. සිල් ඉල්ලීමේ වාක්‍ය. ඕ කාස අහං බන්තේ තිසරණේන සද්දින් අට්ඨංග උපෝසත සීලං ධම්මං යාචාමි අනුග්ගහං කත්වා සීලං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය ဒုတိယံපි ඕ කාස අහං බන්තේ තිසරණේන සද්දින් අට්ඨංග උපෝසත සීලං ධම්මං යාචාමි අනුග්ගහං කත්වා සීලං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය තතියම්පි ඕකාස අහං බන්තේ තිසරණේන සද්දින් අට්ඨංග උපෝසත සීලං ධම්මං යාචාමි අනුග්ගහං කත්වා සීලං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය. සිල් දෙන භික්ෂූන් වහන්සේ විසින් යමං වදාමි තං වදේත යයි කී කල්හි ආම බන්තේ යයි කියා නමස්කාරයේද කියනු. ඉක්බිති භික්ෂූන් වහන්සේ කියවන පරිදි මතු දැක්වෙන සිකපද කියනු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
dutiyampi dhammaṃ saraṇaṃ gacchāmi dutiyampi saṅghaṃ saraṇaṃ gacchāmi tatiyampi buddhaṃ saraṇaṃ gacchāmi tatiyampi dhammaṃ saraṇaṃ gacchāmi tatiyampi saṅghaṃ saraṇaṃ gacchāmi සීලින භික්ෂූන් වහන්සේ තිසරණ ගමනං සම්පූර්ණං යයි කී කල්හි ආම බන්තේ යයි කියා උන්වහන්සේ කියවන පරිදි මේ සිකපද කියනු. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂ නට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ සිකපද අට කියවා නිම වූ පසු සිල් දෙන භික්ෂූන් වහන්සේ විසින් තිසරණේන සද්ධින් අට්ඨංග උපෝසත සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත යයි කී කල්හි ආම භන්තේ යයි කියනු. සිල් දෙන කෙනෙකු නැතිව තමාම සිල් සමාදන් වන කල්හි සිල්ලිල්ලීමේ වාක්‍යනු කියා නමස්කාරය හා බුද්ධං සරණං ගච්ඡාමි යන පද නවය හා පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි යනදී සිකපද අට දෙකියා සිල් සමාදන් වනු. සිල් සමාදන් කරවීමේදී අච්ච ඉමංච දිවසං ඉමංච රත්තිං අට්ඨංග සමන්නාගතං උපෝසතං උපවසාමි යන වැකියද ඇතැම් හිමිවරු කියවති. සිල් දෙන භික්ෂූන් වහන්සේ කියවහොත් එයද කියනු. නවාංග උපෝසත සීලය සිල්ලිල්ලන වාක්‍ය. ඕකාස අහං බන්තේ තිසරණේන සද්දින් නවාංග උපෝසත සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කତ୍වා සීලං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය. ဒුතියම්පි පෙය්‍යාල තතියම්පි පෙය්‍යාල. අෂ්ටාංග නවාංග සීල දෙකෙහි ඇති වෙනස නවාංග ශීලයට වැඩිපුර සිකපදයක් ඇතිවීම පමණකි. ඒ මෙසේය. සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහරං සමාදියාමි. මේ සීලය සමාදන් වන පින්වතා විසින්ද අෂ්ටාංග සීලය සමාදන් වන්නවුන් විසින් පිළිපැදිය යුතු පරිදි සියල්ල කළ යුතුය. වෙනසනම් නවවන සිකපදේ සම්පූර්ණ වීම පිණිස දවසට කීප විටක් මෛත්‍රී භාවනාව කිරීමය. මෛත්‍රී භාවනාව නොකළහොත් නවාංග සීලය නොපිරේ. නවවන සිකපදයේ තේරුම සකල සත්වයන් කෙරෙහි මෛත්‍රී සහගත සිතින් විසීම සමාදන් වෙමිය යනුයි. මෛත්‍රී භාවනාව ශීලයේ අංගයක් වශයෙන් ගෙන නවාංග උපෝසත සීලය විශේෂ සීලයක් වශයෙන් වදාරා ඇත. සීල විස්තරය සිල් ඉල්ලන වාක්‍යයේ තේරුම. අවසර ස්වාමීනි, මම තිසරණයේ සහිත අෂ්ටාංග සීලය ඉල්ලමි. මාහට අනුග්‍රහ කොට අනුකම්පාවෙන් සිල් දුන මැනවි. ဒුතියම්පි තතියම්පියයි දෙවනුව තුන්වෙනුව කියන්නේද එයමය.
නමස්කාර පාඨයේ තේරුම. ඒ භගවත් අරහත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරමි. සරණාගමන පදවල තේරුම. බුද්ධං සරණං ගච්ඡාමි. සියල්ල දැන වදාලා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සසර දුකින් මිදීම පිණිස නිවන් සුවය ලබන පිණිස උතුම් පිහිටක් කොට සේවනය කරමි. උතුම් පිහිටක් යැයි පිළිගනිමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි. ධම්මං සරණං ගච්ඡාමි. සතර මාර්ග සතර ඵල නිර්වාණ යන නව ලෝතුරා දහම හා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය සසර දුකින් මිදීම පිණිස නිවන් සුවය ලබනු පිණිස උතුම් පිහිටක් කොට සේවනය කරමි. උතුම් පිහිටකැයි පිළිගනිමි. මම ඒ ධර්මය අනුව හැසිරෙන්නෙක් වෙමි. සංඝං සරණං ගච්ඡාමි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සසර දුකින් මිදිනු පිණිස නිවන් සුවය ලබනු පිණිස උතුම් පිහිටක් කොට සේවනය කරමි. උතුම් පිහිටකැයි පිළිගනිමි. මම ඒ සංඝරත්නයේ ශ්‍රාවකයෙක් වෙමි. ဒුතියම්පි තතියම්පි යන වචනවල තේරුම දෙවනුවද තුන්වනුවද යනුයි. බුද්ධං සරණං ගච්ඡාමි යනාදිය කිය යුත්තේ සරණ සීලය සමාදන් වනු පිණිසය. සමාදන් වන තැනැත්තා හට සරණ සීලය පිහිටන්නේ සරණය කිලිටි වන සැටි බිඳෙන සැටි දැනගෙන සමාදන් වූහොත්ය. ඒ කිසිවක් නොදැන නිකම්ම සුදුරෙදි හැඳ පොරවා සිකපද කී පමණින් සරණ සීලේ පිහිටන්නේ නොවේ. එබැවින් සිල් සමාදන් වන්නෝන් විසින් කෙසේ හෝ ඒ කරුණු ටික ටික උගත යුතුය. තේරුම් ගෙන සිටිය යුතුය. ඒවා දැන ගැනීම සඳහා මතු දැක්වෙන කරුණු නැවත නැවත කියවනු. සරණ නම් කුමක්ද? සසර සැරිසරණ සත්වේනට පැමිණිය හැකි අපමණ දුක්ඛයන් හා ජාති, ජරා, ව්‍යාධි, මරණ, අප්‍රිය සම්ප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස යන සසර දුක් වලින්ද මිදීම පිණිස සත්වයනට උපකාර වන බැවින් බුද්ධ, ධම්ම, සංඝ යන මේ අති උත්තරම වස්තු තුන සරණ නම් වේ. බුද්ධ නම් කවරේද? සසර සැරිසරණ අසරණ සත්වයන් ගැන ඇති වූ මහා කරුණාව නිසා බොහෝ දුක්ගෙන අති දීර්ඝ කාලයක් දාන ශීලාදී පාරමිතාවන් සම්පූර්ණ කොට ඒ මහා පුණ්‍යස්කන්ධයාගේ බලයෙන් සියලු කෙලෙසුන් නසා සියල්ල දැන වදාලා වූ මහා කරුණිකයන් වහන්සේ බුද්ධ නම් වන සේක. බුදුන් වහන්සේ සත්වයනට පිහිටවන්නේ කෙසේද? මේ කුසලය, මේ අකුසලය, මේ කලයුත්තය, මේ නොකලයුත්තය මෙසේ කිරීමෙන් මෙබඳු විපාක ඇතිවන්නේයයි දුකින් මිදීමේද, ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබීමේද මග දක්වා අනුශාසනා කිරීමෙන් බුදුන් වහන්සේ සත්වේනට පිහිටවන සේක. බුදුන් වහන්සේගේ පිහිට ලබන්නේ කෙසේද? ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීමෙන්ද, උන්වහන්සේට වැඳුම් පිදුම් කිරීමෙන්ද, උන්වහන්සේ වදාළ ධර්මය අනුව පිළිපැදීමෙන්ද පිහිට ලැබිය යුතුය. ධර්ම රත්නය සත්වේනට පිහිටවන්නේ කෙසේද? සත්වේනට ඒකාන්තයෙන් පිහිටවන්නේ ධර්ම රත්නයයි. එහි පිහිට ලැබීමට
සතර මාර්ග සතර ඵල ධර්ම තමා තුළ ඇති කරගත යුතුය. නිවන් ප්‍රත්‍යක්ෂ කරගත යුතුය. මාර්ග ඵල ධර්ම නිසා තමන් කෙරෙන් නොඑක් දුක් වලට හේතු වන රාගාදී ක්ලේශයෝ මතු නොහට ගන්නා පරිද්දෙන් දුර වෙති. එය මාර්ගඵල වලින් ලැබෙන පිහිටයයි. නිවන ප්‍රත්‍යක්ෂ කරගත් කලෙහි එහි බලයෙන් මතු කිසි කලෙක දුක් ඇති නොවේ. බුදුරදුන් දෙසූ දහම සත්වයනට දුකින් මිදීමට හා සැපයට පැමිණීමට මඟ දැක්වීම වශයෙන් පිහිට වේ. ධර්ම රත්නේ පිහිට ලබන්නේ කෙසේද? ශීලේහි පිහිටා සමත විදර්ශනා භාවනාවන්හි යෙදී මඟඵල ලබා නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් ලෝකෝත්තර ධර්මයන්ගේ පිහිට ලැබිය යුතුය. තථාගතයන් වහන්සේ දේශනා කර ඇති ධර්මය උගෙන තේරුම්ගෙන ඒ ධර්මයනුව වැඩ කිරීමෙන් දේශනා ධර්මයේ පිහිට ලැබිය යුතුය. සංඝ රත්නය පිහිටවන්නේ කෙසේද? ගොවියෙකුට කුඹුරක් පිහිටවන්නාක් මෙන්ද අනුශාසනා කිරීමෙන්ද සංඝ රත්නය ජනයාට පිහිටවේ. අපමණ සීලාදී ගුණවලින් යුක්ත බැවින් සංඝරත්නය උතුම් පින්කෙතකි. සරු කුඹුරෙහි වපුරා ගොවියන් බොහෝ ඵල ලබන්නාක් මෙන් සංඝරත්නයට පූජා සත්කාර කොට බොහෝ මිනිසයෝද දෙව් මිනිස් සැප ලබති. සංඝරත්නයක් නැතිනම් ජනයාට ඒ පින් නොලැබිය හැකිය. පින් ලැබීමට උපකාරී වීම සංඝරත්නයෙන් ලැබෙන පිහිටය. බොහෝ භික්ෂූහු මහජනයාට දෙලොව වැඩ පිණිස අනුශාසනය කෙරෙති. ඒද සංඝයා ජනයාට පිහිටවන එක් ක්‍රමයකි. සංඝරත්නයේ පිහිට ලැබෙන්නේ කෙසේද? පින්කෙතක් වන මහා සංඝරත්නයට සිව්පසේ පිරිනැමීමෙන් හා වත්පිළිවෙත් කිරීමෙන් පින් සිදු කර ගැනීමෙන්ද සංඝයා ඇසුරු කොට පින්පව් කලයුත්ත නොකලයුත්ත දැන ඒ අනුව පිළිපැදීමෙන්ද සංඝරත්නයේ පිහිට ලබාගත යුතුය. නිකම්ම මට රත්නත්‍රය පිහිට වේවා, මගේ පිහිට රත්නත්‍රයයි කීවාට හෝ සිතුවාට රත්නත්‍රයේ පිහිට නොලැබෙන බවද සැලකිය යුතුය. සරණ සීලය කිලිටි වීම. ද්වත්තිංස මහා පුරුෂ ලක්ෂණ, අසීත්‍යානු ව්‍යංජන ලක්ෂණ, ව්‍යාමප්‍රභා, කේතුමාලා, ෂට් වර්ණ රශ්මි ඇති නොඑක් ඉර්ධි ප්‍රාතිහාර්ය ඇති සියලු කෙලෙසුන් දුරු කළ සියල්ල දත් පුද්ගලයෙක් ඇතිවීද බුදුන්ය කියන තැනැත්තා නිකම්ම සිතින් මවාගෙන කියන පුද්ගලයෙක්ද කියා සැක කිරීම, ඇතය කියන නවලෝකෝත්තර ධර්මය සැබෑවටම ඇතියක්ද, ඒවාට පැමිණීමට ගන්නා මහන්සියෙන් පළක් ඇද්ද නැතිද, ත්‍රිපිටක ධර්මයේ සත්‍යක්ද අසත්‍යක්ද යනාදීන් සැක කිරීම, සුපටිපන්නාදී ගුණවලින් යුක්ත සංඝරත්නයක් ඇද්ද නැද්ද, රහත් වූ ඇතද නැතද යනාදීන් සැක කිරීම යන මේ කරුණුවලින් සරණ ශීලය කිලිටි වේ. සැබෑ වන්නේ බුද්ධාගමද කතෝලික ආගමද යනාදීන් සැක කිරීමෙන්ද සරණ ශීලය කිලිටි වේ. සරණ සීලය බිඳීම. මේ බුදුන්ගෙන් ඔවුන්ගේ ධර්මයෙන් සංඝයාගෙන් අපට ඇති ඵලක් නැත කියා රත්නත්‍රය ප්‍රතික්ෂේප කිරීමෙන්ද අන් ශාස්ත්‍රූවරයෙකු හෝ දෙවියෙකු හෝ ලෝකේහි ශ්‍රේෂ්ඨයයි සිතා අන් ආගමක් පිළිගැනීමෙන්ද සරණ සීලය බිඳේ. බෞද්ධයෙකු වන්නේ සරණ සීලයෙනි. එය සැමටම තිබිය යුතුය. එය නැත්තේ බෞද්ධයෙක් නොවේ.
සික පදවල තේරුම හා විස්තර. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තේරුම ප්‍රාණඝාතයෙන් වැළකීම නැමැති සික පදය සමාදන් වෙමි. විස්තරය ප්‍රාණේ යනු ජීවිතයයි. මිනිසෙකුගේ හෝ තිරිසන් සතෙකුගේ හෝ ඇසට නොපෙනෙන භූතයෙකුගේ හෝ අන්තිම වශයෙන් උකුණකු මකුණකු මදුරුවකුගේද මෞකුස සිටින සත්වයාගේද බිත්තරයක පිළිසිඳ සිටින සත්වයාගේද ජීවිතය ස්වභාව ධර්මය අනුව පවත්නාතාක් පවතින්නට නොදී වෙඩි තැවීම බෝම්බ ගැසීම ඇසිඩ් ගැසීම දියේ ගිල්වීම විෂදුම් ගැස්වීම හුස්ම හිර කිරීම අතින් පයින් පොළුවලින් ගැසීම උගුල් වලට අසු කිරීම රථ වාහන වලට යට කිරීම ගින්නෙන් දැවීම වස කැවීම බිය ගැන්වීම වරදවා බෙහෙත් දීම ගප්සා බෙහෙත් දීම යනාදී යම්කිසි උපක්‍රමයකින් තමා විසින් හෝ අනුන් ලවා හෝ නැති කිරීම හෙවත් සතෙකු මැරවීම යන මෙයින් මේ සික පදය බිඳේ. ප්‍රාණඝාතයට අංග පසක් ඇත්තේය. එනම් පණ ඇති සතෙකු වීමය, පණ ඇති සතෙකු යන හැඟීම තිබීමය, මරමිය යන සිත ඇතිවීමය, මරන්නට යම් කිසි උපක්‍රමයක් කිරීමය, ඒ උපක්‍රමයෙන් සත්වයාගේ මරණය වීමය යනු ප්‍රාණඝාතයේ අංග පසය. සිකපදය කැඩෙන්නේ පංචාංගය සම්පූර්ණ වූ ප්‍රාණඝාතයෙනි. යනේන විට කුඩා සතුන් පෑගී මලද මරණ සිත නැති බැවින් සිකපදය නොකැඩේ. එහෙත් සිල් සමාදන් වන උපාසකවරුන් විසින් තමන් නිසා කුඩා සතෙකුදු නොමැරෙන ලෙස පරිස්සම් විය යුතුය. සමහර විට ජලයෙහි කුඩා සතුන් සිටිය හැකිය. වතුර බිව් කල්හි උණු කළ කල්හි එහි සතුන් සිටියහොත් උන් නැසෙන්නාහ. එසේ නොවීම පිණිස සිල්වත් වූ පැන් පෙරා පරිභෝග කරති. ප්‍රාණඝාතය පිළිබඳ තවත් දත යුතු බොහෝ කරුණු ඇත්තේය. ඒ වාද දනුන් කැමති අය බෞද්ධයාගේ අත්පොත කියවත්වා. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තේරුම හිමියන් විසින් කැමැත්තෙන් නොදුන් දෙයක් සොරසිතින් ගැනීමෙන් බැලකීම වූ සිකපදය සමාදන් වෙමි. විස්තරය තනපතක් නූල් පෙටක් පමණ ඌද අන්සතු වස්තුවක් සොරසිතින් තිබූ තැනින් කෙස්කසක් පමණ ඌද එසවුවහොත් සිකපදය බිඳේ. යම් කිසි අන්සතු දෙයක් සොරසිතින් අතටගෙන ගෙන යාමට බියෙන් හෝ සිල් සමාදන්ව ඉන්නා මාහට මෙවැනි නීච වැඩක් නොසුදුසු යැයි සිතා හෝ අතටගත් බඩුව තිබූ තැනම නැවත තිබුයේද සිකපදය නොරැකේ. බඩුව එසවූ කෙනෙහිම සිකපදය බිඳුනේය. අයිතිකරුට නොපෙනෙනසේ නොදැනෙනසේ යමක් ගැනීමම අදත්තා දානයේයි බොහෝ දෙනා සිතති. අදත්තා දානයේ සිදුවන ක්‍රම බොහෝ ගණනක් ඇත්තේය. හිමියාගෙන් උදුරා ගැනීම, හිමියා බිය ගැන්වා ගැනීම, මේ බඩුව නුඹේ නොවේය මාගේය කියා රවටා ගැනීම, මේ ඉඩම නුඹට අයිති නැත මෙය අයිති මටයයි කියා රවටා ගැනීම, බුරු අයිතිකම් ඉදිරිපත් කොට නඩු කියා ඉඩම අයිති කර ගැනීම, හොර ඔප්පු හොර නෝට්ටු ලියා ඉඩම් ආදිය අයිති කර ගැනීම, කිරීම් මැනීම් වලදී අඩු වැඩි කොට ගැනීම, නරක බඩු හොඳ බඩු යැයි දී මුදල් ගැනීම, රන් රිදී මුතු මැණික්ය කියා වෙන දේවල් දී මුදල් ගැනීම, පරණ බඩු අලුත් බඩු යැයි කියා විකුණීම, කිරිවලට වතුර මිශ්‍ර කොට විකිණීම,
ගිතෙල් ආදියට වෙනත් දේ මිශ්‍ර කොට විකිණීම, බොරු බෙහෙත් විකිණීම, බොරු යంత్ర මන්ත්‍ර කොට මුදල් ගැනීම, බොරු ශාස්ත්‍රකියා මුදල් ගැනීම, සම්මාදන් කර ගැනීම, ණයටයයි කියා ගැනීම යනාදී නොඑක් ක්‍රමවලින් අදත්තා දාන සික පදය කැඩේ. අදත්තා දානේ අංග පස අන්සතු වස්තුවක් වීමය, අන්සතු වස්තුවක් බව දැන ගැනීමය, සොරසිතය, ගැනීමට යම්කිසි උපක්‍රමයක් කිරීමය, ඒ උපක්‍රමයෙන් අන්සතු වස්තුව තිබූ තැනින් ඉවත් කිරීමය යන මේ අංග පස සම්පූර්ණ වීමෙන්ම අදත්තාදාන සික පදය බිඳේ. අන්සතු වස්තුවක් තමාගේ යයි සිතා වැරදීමකින් ගැනීමෙන් සිකපදේ නොමිදේ. සොර සිතින් තොරව පසුව තිබූ තැන තබමිය යන අදහසින් අන්සතු වස්සුව ගැනීමෙන්ද සිකපදය නොබිදේ. වස්තු හිමියාගේ මිත්‍රත්වය සලකාගෙන ගැනීමෙන්ද සිකපදය නොබිදේ. අදත්තා දානය ඉතා සියුම්ය. එහි බොහෝ ක්‍රම ඇත්තේය. එය පිළිබඳව දත යුතු කරුණු බොහෝ ඇත්තේය. බෞද්ධයාගේ අත්පොත බලන්න. අප්‍රක්‍මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තේරුම, ගිහියාගේ සිරිතවන මෛතුන්‍ය සේවනයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි. මේ සිකපදයේ සම්බන්ධයෙන් දත යුතු කරුණු බොහෝ ඇත්තේය. ඒවා ග්‍රාම්‍යය. දරුදරියන් විසින්ද කියවන මෙබඳු පොතකට ඒවා ඇතුළු කිරීම නොසුදුසු බැවින් මෙයට ඒවා ඇතුළු නොකරන ලදී. මේ සිකපදය ගැන දත යුතු විස්තර ඇත්තේ විනය පිටකයට අයත් පොත්වලය. පරාජිකා පාළිය, සමන්ත පාසාදිකාව යන පොත්වල එහි විස්තර ඇත. සප්ත මෛතුන්‍ය. බ්‍රහ්මචර්ය ශීලය කිලිටි කරන සප්ත මෛතුන්‍යක් ඇත්තේය. ඒ මෙසේය. 1. ස්ත්‍රීන් විසින් කරන නෑවීම, ඇඟ ඉලීම, අත්පා පිරිමැදීම යනාදිය පිළිගැනීම හා ඒවායේ මිහිර විඳීම, ඒවාට කැමැති වීම. 2. ස්ත්‍රීන් හා කවටකම් කිරීම, ක්‍රීඩා කිරීම, ඔවුන්ගේ ඇඟ හැපීම, ඔවුන්ගේ ශරීරය පිරිමැදීම, ඔවුන් හා සිනාසීම යන මේවායේ රස විඳීම, සතුටු වීම. 3. ස්ත්‍රීන්ගේ රූප ශෝභාව බලමින් මේ මේ තන මෙසේ මෙසේ ලස්සනය, හොඳයයි සිතමින් රස විඳීම. 4. ස්ත්‍රීන්ගේ හඬ අසමින් රස විඳීම. 5. පෙර ස්ත්‍රීන් හා කල කෙලි සිනා ආදිය සිහි කරමින් ඒවායේ රස විඳීම. 6. පස්කම් සැප විඳින අන්‍යයන්ගේ සම්පත් බලා සතුටු වීම. 7. රක්නා වූ මේ සීලයේ බලයෙන් දෙවියෙක් වෙම්වායි අනාගතෙහි ලබන්නට ඇති ඒ දිව්‍ය සම්පත්තිය සිතින් විඳීම, ඒ ගැන සතුටු වීම. නියම ලෙස මෛත්‍රිය සේවනය නොකළද දහම් හල්වල සිල් සමාදන්ව සිටින ස්ත්‍රී පුරුෂයන් අතර මේ සප්ත මෛතුන්‍යයට අයත් කරුණු සිදුවී ඔවුන්ගේ බ්‍රහ්මචර්ය සීලය කිලිටිවන්නට ඉඩ ඇත. එසේ නොවන ලෙස පරිස්සම් විය යුතුය. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තේරුම, බොරු කීමෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි. විස්තරය. මුසාවාදේ අංග 4. කියන කරුණ අසත්‍යයක් වීමය. අනුන් රවටන අදහසය. අනුන් රැවටීමේ උත්සාහයය. අනිකා කී දේ තේරුම් ගැනීමය.
යන මේ අංග සතර සම්පූර්ණ වන බොරුවෙන් මුසාවාද සිකපදය බිඳේ. රැවටීමේ අදහසින් තොරව අනිකකුට යමක් දෙමිය කියා එය දෙන්නට නොපුළුවන් වුවහොත් කීම බොරු වුවද රැවටීමේ අදහසින් තොරව කී බැවින් සිකපදය නොබිදේ. රැවටීමේ අදහසින් අනිකකුට යමක් දෙමිය කියා පසුව මාවැන්නෙකුට අනුන් රැවටීම නුසුදුසු යැයි සිතා කී පරිදිම දුනද කියන අවස්ථාවේදී රැවටීමේ අදහසින් කී නිසා සිකපදය බිඳේ. බොරුව කියන කල්හි අසන්නාට නොතේරුනේ නම් සිකපදය නොබිදේ. කටින් කීමක් පමණක් නොව බොරුවක් හිසින් හෝ අත්වලින් හෝ ඇඟවීමෙන්ද සිකපදය බිඳේ. බොරු ලියා තැබීම් ලියා යැවීම් වලින්ද සිකපදය බිඳේ. හොඳ මිනිස්සුය, අශීලාචාර මිනිස්සුය, උසස් මිනිස්සුය, උගත්තුය කියන මිනිසුන් අතරද බොරු කියන්නෝ බොහෝ සිටිති. සාමාන්‍ය ජනයා අතර බොරු කීමේ පුරුද්ද ඇතියෝ බොහෝය. ඔහු කිසි ප්‍රයෝජනයක් නැතිව විනෝදය පිණිසද බොරු කියති. සිල් සමාදන් වන්නවුන් අතරද ඒ පුරුද්ද ඇත්තෝ ඇත. බොහෝ දෙනා සිල් බිඳගන්නේ බොරු කීමෙනි. සිල් සමාදන් වූ තැනැත්තා විසින් කවට කමටවත් බොරුවක් නොකිය යුතුය. එදින කතා අඩු කරගෙන සිටීම යහපති. කතා කළද සිහියෙන් කතා කළ යුතුය. මුසාවාදය පිළිබඳ තවත් දත යුතු කරුණු බොහෝ ඇත. ඒවා දැනගැනීමට බෞද්ධයාගේ අත්පොත කියවන්න. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තේරුම, මදයට හා ප්‍රමාදයට හේතු වන සුරාමේරය පානයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි. මෙහි මදයයි කියනුයේ ක්ලාන්තය නොව සිතේ ප්‍රකෘතිය වෙනස් වීමය. දුම්කොළ පුවක් ආදිය නිසා වන මතක්ද ඇත. එය ශරීරයේ දුබල වීමකි. එයින් සිතෙහි විප්‍රයෝගයක් නොවේ. ඒ දුබලකම ඇති කරන දුම්කොළ පුවක් ආදිය පාවිච්චි කිරීමෙන් මේ සිකපදය නොබිදේ. මෙය බිඳෙන්නේ මිනිසාගේ සිතේ ප්‍රකෘතිය වෙනස් කරන රා, අරක්කු, කසිප්පු, අබින්, කංසා ආදිය පාවිච්චි කිරීමෙනි. ඇතැම් බෙහෙත්වලට මධ්‍ය වර්ග කරන්නේය. ඒ බෙහෙත් පමණට වඩා ගතහොත් මත්වේ. මධ්‍ය රසය, මධ්‍ය ගන්ධය නැති එබඳු බෙහෙත් පමණට ගැනීමෙන් සිකපදය නොබිදේ. සුරාපානේ අංග සතර. මත්වන දෙයක් වීම, පානය කිරීමට කැමැත්ත, බීමට උත්සාහ කිරීම, මද්‍රව්‍ය උගුරෙන් ඔබ්බට ඇතුළු වීම යන මේ අංග සතරින් සුරාපාන සිකපදය බිඳේ. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තේරුම, විකාලේහි එනම් නොකල්හි ආහාර වැළඳීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. අරුණෝදේ පටන් ඉර මුදුනට පැමිණීම දක්වා කාලය බුද්ධාදීන් විසින් ආහාර වළඳන කාලයය. ඉර මුදුනට පැමිණීම පටන් පසුදින අරුණෝදය තෙක් කාලය බුද්ධාදීන් විසින් ආහාර නොවළඳනා කාලයය. එය විකාලය නම් වේ. විකාල යන වචනයේ තේරුම නුසුදුසු කාලය යනුයි. ඉර මුදුන් වන වේලාව සාමාන්‍යයෙන් දවල් 12 ලෙස සැලකනු ලැබේ.
එබැවින් සිල් සමාදන් වූවන් විසින් දවල් 12ට කලින් ආහාර ගැනීම අවසන් කළ යුතුය. ගිලන් පස විකාලේහි පිපාසය හෝ උගුරකට වියලීම හෝ බඩේ පපුවේ දැවිල්ලක් හෝ ඇඟ පණ නැතිකමක් හෝ යම්කිසි අන් රෝගයක් හෝ ඇති වී නම් ඒවා දුරු කර ගැනීම සඳහා සිල් රක්නා අයට ගිලන්පස වැළඳීම සුදුසුය. පෙරපටන් පවත්නා රෝගයක් වේ නම් ඒ සඳහා ගන්නා බෙහෙත් වැළඳීමද සුදුසුය. ඇල්තිය හා උණුදිය කැමැති වේලාවක ගැනීම වරද නැත. අෂ්ඨපානය අම්බපානය, ජම්බුපානය, චෝචපානය, මෝචපානය, මදුපානය, මුද්දිකපානය, සාලුකපානය, පාරුසකපානය යැයි බුදුරජාණන් වහන්සේ විසින් භික්‍ෂූන්ට විකාලේහි වැළඳීමට අනුදැන වදාළ පාන අටක් ඇත්තේය. ඒවාට ගිලන් පසයැයි කියති. සිල් සමාදන් වූ අයටද ඒවා විකාලයේ වැළඳීම කැපය. අම්බ පානය යනු අඹවලින් සාදන පානයයි. ජම්බු පානය යනු ජම්බු ගෙඩිවලින් සාදන පානයයි. චෝච පානය යනු ඉදුණු ඇටි කෙසෙල් වලින් සාදන පානයයි. මෝච පානය යනු අනෙකුත් කෙසෙල් ගෙඩිවලින් සාදන පානයයි. මදු පානය යනු අමු මුද්‍රප්පලම් වලින් සාදන පානයයි. මුද්දික පානය යනු වියලි මුද්‍රප්පලම් වලින් සාදන පානයයි. සාලුක පානය යනු ඕලු ගෙඩිවලින් සාදන පානයයි. පාරුසක පානය යනු කටු උගුරැස ගෙඩිවලින් සාදන පානයයි. දෙහි දොඩම් නාරං බෙලි ආදී කුඩා පළතුරු වලින් සාදන ගිලන් පසද කැපය. පැපොල් කොස් ආදී මහ පළතුරු වලින් සෑදූ පානය ගිලන් පස වශයෙන් අකපය. ගිලන් පස සෑදීම ඉදුණු අඹ පොතු හැර භාජනයකට දමා හොඳින් පොඩි කර උවමනා පමණට ඇල් වතුර දමා නැවතද පොඩි කර පෙරහනකින් හොඳින් පෙරා සීනි හෝ පැණි සකුරු හෝ දමා දියකර ලුණුද ස්වල්පයක් මිශ්‍ර කර අම්බ පානය සාදාගත යුතුය. කෙසෙල් ගෙඩි ආදියෙන් ගිලන්පස සාදන්නේද එසේමය. වියලි මුද්‍රප්පලම් තද බැවින් පොඩි කිරීම අපහසුය. ඒවායින් ගිලන්පස සාදනවා නම් උදේම සෝදා දියේලා තබා සවස් කාලයේ දියෙන්ගෙන සීනි සමග පොඩි කරනු ලැබේ. හොඳින් පොඩි වේ. අනතුරුව උවමනා පමණට ඇල් දියලා තවත් පොඩි කර පෙරාගත යුතුය. පළතුරු ගිලන්පස කෝවාටත් ලුණු ස්වල්පයක් මිශ්‍ර කිරීම හොඳය. දෙහි ගිලන්පස සෑදීමේදී වතුර කෝප්පයකට දෙහි බෑයක ඇඹුල් ගැනීම ප්‍රමාණවත්ය. ඇඹුල් වැඩි වුවහොත් අපහසු වේ. දොඩම් ගිලන්පස නම් ඇඹුල් වැඩියෙන් ගැනීම හොඳය. එහෙත් ඇල්දිය නුමුසු දොඩම් යුෂ ගිලන්පසට නොගත යුතුය. අමු නෙල්ලි යුෂ ඇල්දිය හා මිශ්‍ර කොට හොඳ ගිලන්පසක් සාදාගත හැකිය. එක් ගිලන්පස කෝප්පයකට නෙල්ලි ගෙඩි දෙක තුනක යුෂ ඇත. නෙල්ලි වැඩි වියහොත් බීමට අප්‍රිය වේ. වියලි නෙල්ලි දියේලා පුඟවා යුෂගෙනද ගිලන්පස සෑදිය හැකිය. නෙල්ලි වැඩි වුවහොත් අප්‍රිය වේ. එක් ගිලන්පස කෝප්පයකට නෙල්ලි කලඳක් ප්‍රමාණවත්ය. වියලි නෙල්ලි තැඹූ දියද රසවත් ගිලන්පසකි. නෙල්ලි ස්වල්පයක් දමා රන්වන් පාට වනතුරු තම්බා ගිලන්පස සාදාගත යුතුය. නෙල්ලි වැඩි වුවහොත්
බීමට අපහසු වේ. ඉඟුරු කොත්තමල්ලි, සුදුළූණු, රණවරා, පොල් පලා, ඉරමසු ආදී බෙහෙත් වර්ග තම්බා ගද්දිය ගිලන්පස වශයෙන් විකාලයේහි වැළඳිය හැකිය. ඉඟුරු කොත්තමල්ලි, සුදුළූණු යන මේවා තම්බා සෑදූ ගිලන්පස රාත්‍රී කාලයට ඉතා හොඳය. සුදුළූණු පමණක් තම්බා සාදන ගිලන්පසද රාත්‍රියට හොඳය. තේ කෝපිද ගිලන්පසට ගැනීම වරද නැත. එහෙත් පිටි මිශ්‍ර තේ හෝ කෝපි විකාලයේහි අකපය. රෝගයක් ඇතහොත් කසාය ගුලි, කල්ක, අරිෂ්ඨ, ආසව, චූර්ණ, තෙල් යන මේ බෙහෙත් විකාලයේහි ගත හැකිය. සීනි හා සකුරුද, පැණිද, පිටි මිශ්‍ර නැති ලොසින්ජරද කරුණක් ඇතිනම් විකාලයේහි ගැනීම සුදුසුය. චතු මදුර දුබල කම දුරු කර ගැනීමට හොඳ බෙහෙතකි. ගිතෙල්, වෙඬරු, සකුරු, මී පැණි යන මේ සතර වර්ගයේ මිශ්‍ර කොට සාදන ලේහය චතු මදුර නම් වේ. එය හොඳ ගිලන් පසකි. සකුරු වෙනුවට සීනි හෝ පැණි යෙදීමද සුදුසුය. චතු මදුර බොහෝ වැළඳීම අගුණය. හැන්දක් දෙකක් වලඳා උණු ගිලන් පසක් වලඳුණු බල වැඩේ. වරක් සාදාගත් චතු මදුර බොහෝ කල් තබා ගත හැක. නියම ගිතෙල් හා මී පැණි නොගත හොත් වැඩි කල් තැබීමට නොහැකි විය හැකිය. ගුණද අඩු විය හැකිය. සමහර විට අගුණද විය හැකිය. මෙහි නොදැක් වූ ගිලන් පසට සුදුසු තවත් ජාතිද ඇත්තේය. ඒවාද දැන වැළඳීම සුදුසුය. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූස නට්ටානා වේරමණී සික්කාපදං සමාදියාමි. තේරුම නැටීම, ගීකීම, බෙර ආදිය වැයීම හා විසුළු දැකීමෙන්ද, මල් සුවඳ ද්‍රව්‍ය විලවුන් දැරීමෙන්ද, ඒවායින් සිරුරේ අඩුතැන් කැලල් පිරවීමෙන්ද, සම පැහැපත් කිරීමෙන්ද වැළකීම වූ සිකපදය සමාදන් වෙමි. මේ සිකපදය ඇත්තේ ඉතා කෙටිනි. ඒට අයත් කරුණු බොහෝය. සිල් සමාදන් වූවහු විසින් නැටීම, ගීකීම, බෙර ආදිය වැයීම නොකළ යුතුය. අනුන් ලවා නොකරවිය යුතුය. අනුන් කරන කල්හි නොබැලිය යුතුය, නොඇසිය යුතුය. විසූක යන වචනය ඉහත තේරුම් කර ඇත්තේ විසුළු කියාය. ඒ වචනයෙන් අදහස් කරන්නේ කෙලෙස් ඉපදීමට හේතු වන්නා වූ, කුසලයට බාධක වූ නොයෙක් කරුණුය. කුකුල් පොර, ගව පොර, ඇත් පොර, මිනිසුන්ගේ තරඟ දියුම්, සතුන්ගේ තරඟ දියුම්, වාහනවල තරඟ ගමන්, විජ්ජා, සරඹ, යුද, පෙළපාලි, මල්ලව පොර, පන්දු ක්‍රීඩා යනාදිය විසූක නම් වේ. ඒවා බැලීමෙන් වැළකිය යුතුය. ගස්වල්වල හටගන්නා ඌද, රන්රිදි ආදී ද්‍රව්‍යයකින් කරන ලද්දා ඌද, මල් පැලඳීම නොකළ යුතුය. සැන්ට්, සඳුන් ආදී සුවඳ වර්ග ශරීරයේ හෝ හදන පොරෝනා වස්ත්‍රවල හෝ නොගැල්විය යුතුය. ලස්සන කිරීම සඳහා කිසිවක් ශරීරයේහි නොගැල්විය යුතුය. බොහෝ උපාසක උපාසිකාවන් බොහෝ දිනවලදී පවත්වන පෙරහැරවල නැටුන් බලා ගැයුම් වැයුම් අසා සිල් බිඳ ගනිති. තමා යන කල්හි පෙරමගට එන පෙරහැරක නැටුම් දුටුවද, ගැයුම් වැයුම් ඇසුනද සිකපදේ නොබිදේ. තමා සිටින තැනට පෙනෙන හරියේ පවත්වන නැටුම් ගැයුම් වැයුම් දැකීමෙන් ඇසීමෙන්
සිල් නොබිදේ. එක පියවරකුදු ගොස් ඇසීම බැලීම කළහොත් සිල් බිඳේ. බොහෝ උපාසක උපාසිකාවෝ පෙරහැරක් එතහොත් දුවගොස් බලති. එයින් ඔවුන්ගේ සිල් පළුදු වේ. කනේ කරේ හිසේ අතේ අභරණ ඉවත් කොට සිල් සමාදන් විය යුත්තේද මේ සිකපදය නිසාය. සුදුරෙදි හැඳ පොරවා සිල් සමාදන් විය යුත්තේද මේ සිකපදය නිසාය. සාමාන්‍ය ජනයා වස්ත්‍ර හඳින්නේ ශරීරය සැරසීමක්ද වශයෙනි. වස්ත්‍රවල නොයෙක් සිත්තම් කර තිබෙන්නේ නොයෙක් පාට ඉරි කොටු පිහිටවා තිබෙන්නේ ඒ වස්ත්‍රවලින් ශරීරය සැරසීම පිණිසය. මේ සිකපදේ රකින්න ඔහුට ශරීරය සැරසීම නුසුදුසුය. සුදුරෙද්දෙහි කිසි සැරසිල්ලක් නැත. එහි ඇත්තේ නූල්වල ප්‍රකෘති වර්ණයමය. එබැවින් ඒවා ඇඳීම කය සැරසිල්ලක් නොවේ. සුදුරෙද්ද සීලයට යෝග්‍යවන්නේ ඒ නිසාය. හැඳීමට පෙරවීමට සුදුරෙදි නැති විටක සැරසීමේ අදහසින් තොරව විලිවසා ගැනීම සඳහා මෙය හැඳිමියයි සිතාගෙන තමාට ඇති වස්ත්‍රයක් හැඳ සිල් සමාදන් වීම වරදක් නැත. උච්චාසයන මහා සයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තේරුම උසසුන් මහසුන් පරිභෝගයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි. මධ්‍යම පුරුෂයෙකුගේ රියනට වඩා උස් පා ඇති ඇඳපුටු උච්චාසයන නම් වේ. පමණට වඩා උස් පා ඇති අසුන් අතීතයේ තිබූ නමුත් දැන් දක්නට නැත. මේ කාලයේ පාවිච්චි කරන ඇඳපුටු උච්චාසනයට අයත් නැත. අධික සැප සඳහාත් අලංකාරය සඳහාත් තනා ඇති විශේෂ ආසන මහාසයන නම් වේ. මහාසයන බොහෝ ගණනක් විනයෙහි හා සූත්‍රවල සඳහන් වී ඇතත් අද ඒවාවින් බොහෝවයක් අභාවයට ගොස්ය. පුළුන් ගුදිරි පුළුන් පොරවා කුෂන් කළ ඇඳපුටු සතරඟුල් ලොම් ඇති පලස් මහාසයනවලට අයත්ය. අතීතේ නොතිබුණු නිසා පොත්වල කියා නැතද අධික සැපය පිණිස මෙකල තනා ඇති රබර් කුෂන් හා ස්ප්‍රින් යොදා ඇති අසුන් මහාසනවලට අයත් ලෙස සැලකිය යුතුය. පුළුන් කොට්ටය හිස තැබීමට සුදුසුය. වාඩිවීමට නොසුදුසුය. කොහු ගුදිරි මෙට්ට පරිභෝගයට සුදුසුය. දස සීලය සිල් ඉල්ලන වාක්‍ය. ඕකාස අහං බන්තේ තිසරණේන සද්දින් ගහට්ට දස සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කත්වා සීලං දේත මේ බන්තේ අනුකම්පං උපාදාය. ဒුතියම්පි ඕකාස පෙයාලං තතියම්පි ඕකාස පෙයාලං. සිල්පද පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන
විභූස නට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මෙයට අයත් මුල් සිකපද 9ය. අටසීලයට අයත් සිකපදමය. විශේෂයෙන් ඇත්තේ අන්තිම සිකපදයයි. එහෙත් මේ සීලය උසස් සීලයකි. මේ උත්කෘෂ්ඨ ලෙස සමාදන් වනවා නම් තමාට අයත් රන් රිදී හා මුදල් කිසිවක් තබා නොගෙන සමාදන් විය යුතුය. සාමාන්‍යයෙන් එක් දිනකට පමණක් සමාදන් වන්නහු විසින් තමා අයත් රන් රිදී හා මුදල් තිබෙන තැන්වල තිබෙන්නට හැර අලුතෙන් කිසිවක් නොපිළිගත යුතුය. තිබෙන මුදල් පිළිබඳ සංවිධානයක්ද නොකළ යුතුය. දූතාංග සමාදානය. සීල කොට්ටාශයකට අයත් දූතාංග නම් වූ ප්‍රතිපත්ති කොටසක් ඇත්තේය. උත්සාහවත් උපාසක උපාසිකාවන්ට සීල් සමාදන් වන දිනවලදී අතිරේක ප්‍රතිපත්තිය වශයෙන් දූතාංගද සමාදන් වී රැකිය හැකිය. දූතාංග තෙලසක් ඇත්තේය. ඒ සියල්ල සමාදන් විය හැක්කේ උපසම්පදා භික්ෂූන්ට පමණකි. එකක් හැර දොළොසක් සාමණේරයන්ට රැකිය හැකිය. ගෘහස්ථ උපාසක උපාසිකාවන්ට රැකීමට සුදුසු දූතාංග දෙකක් ඇත්තේය. ඒකාසනිකාංගය, පත්තපින්ඩිකාංගය යන දූතාංග දෙක උපාසක උපාසිකාවන්ට සුදුසු දූතාංගයෝය. ඒකාසනිකාංගය. ඒකාසනිකාංගය යනු දිනකට එක්වරක් පමණක් ආහාර වැළඳීමේ ප්‍රතිපත්තියයි. එය සමාදන් විය යුත්තේ නානාසන භෝජනං පටික්ඛිප්පාමි ඒකාසනිකාංගං සමාදියාමි යන වැකිය තුන්වරක් කීමෙනි. එහි තේරුම නොඑක්වර හිඳ ආහාර වැළඳීම අත්හරිමි. එක්වරක් හිඳ වැළඳීම නැමැති දූත ගුණය සමාදන් වෙමි යනුයි. මේ සමාදන් වන්නහු විසින් ආහාර ගැනීමට හිඳගත් කලෙහි දවසටම සෑහෙන ආහාර වැළඳිය යුතුය. වළඳා හෝ වළඳන අතර අසුනෙන් නැගිට යොත් නැවත ආහාර නොවැළඳිය යුතුය. එදින නැවත ආහාරයක් වැළඳුවහොත් දූතාංගය බිඳේ. ගිරන් පස වැළඳීමෙන් වරදක් නැත. පත්තපින්ඩිකාංගය. පත්තපින්ඩිකාංගය යනු නොයෙක් භාජනවල නොවැළඳා එකම භාජනයක වැළඳීම වූ දූතාංගයයි. එය ဒုတိယක භාජනං පටික්ඛිප්පාමි පත්තපින්ඩිකංගං සමාදියාමි යන වැකිය තුන්වරක් කියා සමාදන් විය යුතුය. එය සමාදන් වූවහු විසින් ආහාර සියල්ල එක භාජනයකටගෙන වැළඳිය යුතුය. මිශ්‍ර වූ කල්හි වැළඳීම දුෂ්කර වන කිරි, කැවිලි, පළතුරු, සුප්, කැඳ යන මේවා ඒ භාජනයටම වරින් වරගෙන වැළඳිය යුතුය. අන් බඳුනක වැළඳුවහොත් දූතාංගය බිඳේ. වතුර හා ගිලන් පස අන් භාජනවල වැළඳිය හැකිය. ඒකාසනිකාංගය, පත්තපින්ඩිකාංගය යන මේ දූතාංග දෙක එක විට සමාදන්ව එක විටම රැකිය හැකිය. දවසටම සෑහෙන ආහාර එක් භාජනයකටගෙන එක් තැනක හිඳ එක් වතාවකදීම වළඳා අවසන් කිරීමෙන් දූතාංග දෙකම රැකේ.
දූතාංග සමාදන් විය යුත්තේ උදයේ කිසි ආහාරයක් නොගෙනය. දූතාංග සමාදන් වූවන්ට පෙරවරු කාලයේදී ඇල් වතුර, උණු වතුර හා ගිලන් පස ගැනීම වරද නැත. 11ට පමණ දවල් දාණය ගැනීම හොඳය. තමා උපාසකවරුන් අතර විශේෂ පුද්ගලයෙකු වීමේ අදහසින් දූතාංග සමාදන් නොවිය යුතුය. තමා දූතාංග සමාදන් වී සිටින බවද සෙස්සන්ට නොකිය යුතුය. උදේ ආහාර වැළඳීමට අනිකකු ආරාධනා කළහොත් දූතාංගය සමාදන් වී සිටින බව නොකිය ප්‍රතික්ෂේප කළ යුතුය.